අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි කිසිම කෙනෙකුට සම්බන්ධ පක්ෂයක් නෙවෙයි. අපි ඔබටත් පවතින ඕනෑම රජයකට වග කිය යුතුනේ. මොකද අපි මහජනයාගේ බදු මුදලෙන් තමයි අපිව පඩි ගැවල නඩත්තු කරන්නේ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදීව පවතින ඕනෑම කෙනෙක් ඔබ ඡන්දේ පත් කරගැනීමේ කරගෙන නැගේ සේවය කිරීම අපි රණවිරුවා වශයෙන් සියලුම ත්‍රිවිධාමුදාව සහ පොලිසිය සහ විශේෂ මේ ග්‍රාම ආරක්ෂක බලකාය සියලු මේ නිලධාරීන්ට සිවිල් ආරක්ෂක බලකාය සියලු නිලධාරීන්ට වගකීම තමයි ඒ රජයේ ආරක්ෂාව. ඒ නිසා අපි දන්නවා ඔබ කවුරු පත් කරත් ප්‍රජාතන්ත්‍රවාදී පවතින රජයත් එක්ක සාකච්ඡා කරලා ඔවුන් එක තමයි ගන්නේ. අපිට හෙට වෙන රජයක් විහිදෙන්න පුළුවන්. අපිට කිසි ගැටලුවක් නැහැ රණවිරුවා වශයෙන්. අපේ සංගමයටත් කිසි ගැටලුවක් නැහැ. අපි ඒකයි කියන්නේ නිර්පාක්ෂිකව ඉන්න. අපිට කිසිම පක්ෂයකට අපි ඇවිල්ලා එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබතුමාලා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුණද නූනද අපිට ගැටලුවක් නෑ. දැන් මෙම ස්ථානයේ කතා කරපු සියලුම දෙනා කතා කරේ ජනාධිපතිතුමාට ස්තුති කරනවා. ඔව්. ඔබතුමාලට ස්තුති කරන්න යන්න තිබුණා ජනාධිපති නිවසට හෝ කාර්යාලයට ගිහින් ස්තුති කරන්න පුළුවන්. මෙහෙම ඇවිල්ලා මේ මාධ්‍ය රහ කරන්න ඕනේ නෑනේ. ඒක ටිකක් බර වැඩි ළඟට ගිහිල්ලා ස්තුති කරන එක. මෙතෙන්දී ඔබලා කරන්න තිබ්බේ ඔබලාගේ මේ නැති වී ගිය අයිතීන් ලබා ගන්නේ කොහොමද කියලා. ඒ අතරේ කිව්වනේ නැති වෙච්ච ප්‍රශ්න ඔබතුමාලා දන්නේ අපි තරම් සටන් කරපෙවු නෑ ඔබතුමාලගේ ওই අයිතීන් වෙනුවේ. අපි එලිමානර ඔය තැන් වලට ඇවිල්ලා නොකරට ඕක ගැන කෙලින් කතා කරලා හැප්පුණ අවස්ථාව ඕන තරම්. ඒ කරේ අපි ඔබලා කරන සේවය දැනගත්ත නිසා. දැන් මට කියන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔතන පෙන්නුව ෆයිල් එකක් මේ විදිය සයිස්නේ ෆයිල් එක. ඔව්. අවුරුදු 8යි. කෙරුවද කට්ටිය? ඔව්. අපිට ලබා දීලා තියෙනවා. අපි ඉල්ලන ලද ඉල්ලීම් 7න් 6ක් ලැබිලා අටෙන් හතක් ලැබිලා තියෙනවා. ඒකේ මූලික ඉල්ලීම තමයි මේක. මේකත් සාකච්ඡා කරලා දැන් කැබිනට් පේපර් එක දක්වා ගිහිල්ලා කමිටුවකුත් පත් කරලා තියෙනවා. කමිටුවෙත් වාර්තා දැන් අපි ගිය බ්‍රාස්වෙන්දා චෙක් කරනකොට ඒ කමිටු වාර්තාවත් දැන් ඒ රාජ්‍ය නිලධාරීන් හරිගස්සලා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේකේ අපි ඉල්ලන ලද මෙන්න මේ සන්නස්පත්තරේ සියලු දේ මේ අවසාන මේ දිවි අතිතෙක් වැටුම් ලැබුණොත් අපි ඉල්ලන ලද සියලු දේ ලැබිලා හමාරයි. මොකද රණවිරුවාට ජීවත් වෙන්න වැටුපක් තියෙන්න ඕනේ 55. ඒකනේ අපි ඉල්ලන්නේ. වෙන මොනවත් ඉල්ලන්නේ අපිට යාන වාහන කාර් පර්මිට් අරව මේවා නෙවෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ ජීවත් වෙන්න අපේ මේ ආබාධ තත්ත්වෙත් එක්ක අපිට අපි අවසාන S2 පියා ගන්නත් එක්ක අපිට ජීවත් වෙන්න නිදහසේ ජීවත් වෙන්න මුදලක් අවශ්‍යයි. ඒ මුදල අවශ්‍ය වෙන්නේ ඒ වැටුප දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මේක ලැබුණොත් මම හිතනවා අපේ සියලු දේවල් සම්පූර්ණ වෙයි කියලා. ඒක තමයි අපි කියන්නේ. දැන් ඔබ දැක්කා ඕක නිකන් හිටියන මම ඇහුවේ ඒ ෆයිල් එකේ හැටියට. ඔව්. කරලා දීපු තරම පේනවනේ. ඔව්. ඒකයි මම කියන්නේ මේක මේ ඔබතුමාලා බෙදෙන්න කාරණා නෙමෙයි. ඔබතුමාලාගේම සහෝදර ඔය කණ්ඩායම් ඔය පිටකොටුවේ ජනාධිපති කාර්යාලය ඉස්සරහා අර કૃතිම පාද අර අවුවැස්සේ තේලිමේ ඇස් පලාගෙන ජල ප්‍රහාර කමි මේ සටන ගෙනිච්ච ඒ ප්‍රතිඵල තමයි ඔය හිමින් එන්නේ. අපි ඒ අයටත් එහෙම බාධා කරන්න හොඳ නැහැ. අපි මම කවුරුත් අඳුරන්නේ නැහැ. ඔය කවුද කිව්වනම් මම එයා දැකලත් නැහැ. මම කියන්නේ මේ මේකෙදි බෙදෙන්න එපා. මේ අවසාන මොහොතේ ජනාධිපතිවරයා කියන්නේ ඔබත් මමත් රටේ ජනතාවත් පච්චරපු තනතුරන්නේ. එතුමාගේ වගකීම මිස එතුමාගේ මේ ගෙදර තියෙන පෞද්ගලික දේපළව කාටවත් ලබා දෙනව නෙමෙයි. ඔහු කරන්නේ වගකීම. ඒ වගකීම ඉටු කරන් අපි එච්චර උඩ දඟන්න ඕනේ නැහැ. මම මේ ඔබට මේ වෛරෙන් කියන දෙයක් නෙමෙයි. ඔබ මට පේනවා මෙතන දැන් වෙන ගැටුමක් යනවා කියලා. නෑ. එහෙම වෙන්න එපා. මේ අවසාන මොහොතේ තව මාස 3යි මං හිතන්නේ තියෙන අපේ තනතුරට. එතුමාත් එහෙම නෙවෙයි. එතුමා මේක ගෞරවයෙන් ඉල්ලසෙයි වැඩක් කරොත් මේ ඔය විවේකීව ඉන්න දවසට සතුටු වෙයි. කළා ගියා කියලා. මම අහන්නේ ඔබතුමාලා මට කියන්න ඔය ආබාධිත සංඛ්‍යාව කී දෙනෙක් ඉන්නවද? සම්පූර්ණ ඔය හුමේ සියලු දෙනාට නෙමෙයි ඔය කියන්නේ. ඔව්. පුර ඒ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? ඒ කියන්නේ මේ දැනට ඔය වරප්‍රසාදේ ගන්න ඔබතුමාලගෙන් ආබාධ වෙච්ච කී දෙනෙක් ඉන්නවද? 37000ක් ඉන්නවා දැනට. ඔය පූර්ණම. ඔව්. ඒ සියලු දෙනාට පූර්ණ වැටුප් ගෙවන්න කියලා නේ කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැනට 55 වෙනකම් වැටුප් ගෙවනවානේ ආබාධිතත් වෙන රාජ්‍ය දෙම. 100% දෙන්න කියලා. නෑ 100% නෙවෙයි. ඒක තමයි ඔබතුමාලා මේක දැන් මේකෙදි අපි මේ ඉල්ලවවාම මේ නිලධාරීන් ඉදිරිපත් කරා මේ අපි ජීවිතාත්ය දක්වා වැටුප අපිට 55 වෙනකම් ගෙවන වැටුප ගෙවන්න කියලා ඉල්ලපුවාම මේක ගෙවන්න කැමති වුණාට පස්සේ මේ ඒ දාපු කැබිනට් පේපර් එකත් අපේ ගාව තියෙනවා පිටපතක්. ඒකෙදි ඉදිරිපත් කරාම ඒක අවසානයේ උනේ යම් යම් නිලධාරීන් මේක සංශෝධනය කළා අපිට ජීවිතාන්ත දක්වා වැටුප ගෙනවා කියලා ප්‍රකාශ කරලා 185ක්
අපිට 55න් පස්සේ වෙන වැටුපට තව 115ක් එකතු කරලා 100ක් විශ්‍රාම වැට අපිට වැටු විශ්‍රාම වැටුපට එකතු කරා. එතකොට අපිට වැඩි වුණේ ඇත්තම රුපියල් 2000 3000ක් විතරයි. අපි කියමු මොකද රුපියල් 18000ක් හම්බෙච්ච එනකට 20ක් 21ක් විතර ආවා විශ්‍රාම වැටුපන. ඉතින් ඒක නෙවෙයි අපි කියන්නේ. අපි 55 වෙනකන් ගෙවන ලද වැටුප තමයි අපිට ඕනේ කියලා අපි ඉල්ලන්නේ. ඉතින් ඒ අරමුණ තරහා තමයි අපි මේ තාමත් යන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබතුමා කිව්වට අපි කවුරුත් කැමති නෑ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල වගේ හැසිරෙන්න. ඔබ අපිව පුහුණු කරලා ඔබේ මුදලෙන් අපිව පුහුණු කරලා අපි යුද්ධෙට දාලා අපි රැකියාවක් තමයි කරේ. නමුත් අපි රට වෙනුවෙන් යමක් කරා. මේ 30 වසර ගුද්දී අපි ඔබ මේ මාධ්‍ය හමුවේදී හමු වෙන්නෙත් මේ නිදහසේ කතා කරන්නෙත් අපි අපේ මේ ජීවිත පූජා කරපු රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන්ගේ කැපවීම. ඒ ඔබතුමා අගය කරගෙන අපි ඔබතුමාට ස්තුති වන්දනා. හැබැයි ඔබතුමාත් මම හිතනවා අපි මේක බෙදිලා නැහැ. බෙදෙන්න හිතලත් නැහැ. අපි කිසිසේත් බෙදෙන්නේ නැහැ. රණවිරුව බෙදෙන්න එහෙම අයිතියක් නැහැ. එකක් මතක තියාගන්න ඕනේ. අපි රණවිරුව කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අපිට තාමත් 55 වෙනකන් බඩි ගෙවන අපේ නීතිය අනුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න බෑ. හැබැයි අපි නමුත් සාධාරණ ඉල්ලීම් කරන්න අපි දැන් නිවස්වලට ඉදිරි හඬක් නගන්න බෑ. අපි මේක දේශපාලඥයන්ට කියනවා තවත් සංගම් අනිත් නිලධාරීන්ට කියන ඇහුම්කන් දෙන්න. එතකොට සංගමයක් වශයෙන් මැදිලා තමයි මේ කටයුතු කරන්නේ. අපි එතුමාලා කරන ක්‍රියාදාමයේ හෙලා දකින්නව නෙවෙයි. හැබැයි ඒකෙන් වෙන්නේ අපි ආබාධ රණවිරුව අන්ත අසරණ තත්ත්වයට පත් කරන ජනතාව ඉස්සරහා මේ කියන ඒගොල්ලෝ හැසිරෙන රටාව පොලිසියත් එක්ක ගැටුම් අතිනවා. ඔබ දකින්නදී 3-4000ක් ආපුවාම අපි මොහොම සංවරයෙන් අපි විනයගරුකව පෙන්නවා උද්ඝෝෂණයක් කර අපේ ඉල්ලීමක් තියෙනවා අපේ දුක් ගැනවිල්ලක් තියෙනවා අපිට ඒක ලබා දෙන්න. අපිත් එතුමාලට වැඩි ආබාධිත කට්ටිය ඉන්නවා රෝද පුටු වල යන කට්ටිය ඉන්නවා. නමුත් ඒ සියලු දෙනාම අපි බෙදෙනව නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක එක එක ඒගොල්ලන්ගේ එක්තරා වාසිතාක තමයි. මේක නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා කතා කරලා ඇත්තටම දැන් ওই වැස්සේ දෙමිලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඒ රණවිරුවෙක් මිය ගියොත් මම කියන්නේ ඔය කවුරු හරි හස්තයක් හරි කොහොර වෙන කෙනා වග කියන්නේ නැහැ. අනේ අර අහිංසක දරුපවුල අසරණ වෙනවා. උදාහරණයක් කියන්නේ මම මගේ සංගමයේ තමයි තීරණය කරේ මහිරාජ් මහත්තයා ඔබතුමා කිව්ව ඇහැ මෙවුනා කියලා. එදා මම සංගමයේ තීරණය කරා මේ උද්ඝෝෂණය කරන්න එපා මේ විදිහට කරන්න එපා. එයා මගේ සංගමයේ උපසභාපති විධායක සභාවේ තීන්දුව කරා මේක කරන්න එපා අපි මේක නිහඬව බොහොම සානුකම්පිත සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳගමු කියලා. හැබැයි මොකද උනේ? නෑ අපේ එයා සංගමිනුත් ඉවත් වෙලා ගිහිල්ලා කරලා ආපුවම මොකද උනේ? තමන්ගේ යුද්ධයේදී තුවාල වුණ නැති ඇහැ රබර් ප්‍රහාරයක් වැදිලා තුවාල වුණා. අද අන්ත අසරණ වෙලා තින්නේ ඇයි? කවුද? ඒ එතුමාගේ දරුපවුල සහ ඒ කණ්ඩායම. ඔය එදා උද්ඝෝෂණයට එන්න ගියපු කට්ටිය වගේ කියන්නේත් නැහැ. තව කවුරු හරි ඒ පිටිපස්සේ ඉඳලා සහයෝග දුන්න කට්ටිය උදව් කරන්නේ නැහැ. අර අහිංසක දරුපවුල සහ ඔහුට අද අනිත් ඇහැක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ අපිට ඔබලා වගේ වෘත්තීය සමිති වගේ හයියක් නැහැ එළියට බහැලා කෑ ගහලා ඒ ජල ප්‍රහාර වලට මුහුණ දීලා ශක්තිය සම්පන්නව ප්‍රහාරයක් කළ ගන්න. තල්ලු කරපු ගමන් ඇඟිල්ලෙන් අල්ලපු ගමන් වැටෙන මේ සියලු දෙනාම ඔබතුමාලා ලස්සන ඇදලා හිටියට කකුල් නැහැ. කකුල් දාලා කොන්දෙක කෑලි කැඩිලා තව කෑලි හිර වෙලා. ඉතින් ඒක නිසා අපිට එවැනි ක්‍රියාමාර්ග වලට යන්න බෑ. අපිට උද්ඝෝෂණයක් කරන්න වෙලා තියෙන්නේ. අර අපි ඒක තමයි කිව්වේ මම කිව්වේ නිහඬව අපි පෙන්න රණවිරුවෝ. හැබැයි අපිට මේ දෙන්නේ අපිට දවස් ගණක් ওই වැස්සෙ තෙමෙදි බිවින්න බෑ. ඕක ඔය ඔතන ඉන්න කෙනෙක් මිය ගියොත් ඒ වගකීම ගන්න කවුද කියන එකයි මම අහන්නේ. ඉතින් ඒ ඊට පස්සේ කවුරු හරි දේශපාලන වාසියක් ගනි හරි කියලා මරණය උස්සගෙන යයි. ඉතින් ඒකට කාටවත් වාසි ගන්න මොකද අපි රට වෙනුවෙන් ගිහිල්ලා කරලා තින් ඔබ වෙනුවෙන් සහ මේ රට වෙනුවෙන්. ඒ නිසා මේක කවුරුත් කඩේ යන එකක් නෙවෙයි. අපි කියන්නේ හැමදාම කියන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා මේකට වග කියන්න ඕනේ. 225 දෙනාගේ සහයෝගය අපිට ඕනේ. ඔවුන් වග කියන්න ඕනේ. ඒ නිසා අපිට මේ ජනාධිපතිතුමාද හිටපු ජනාධිපතිතුමාද නැත්නම් එන්න තියෙන ජනාධිපතිතුමාද කියන එක නෙවෙයි අපිට කාරණේ. ඒකයි කියන්නේ තියෙන්නේ.